සියල්ල එකතු වෙලා පක්ෂ ශක්තිමත් කරන වැඩපිළිවෙල ගෙනියනවා. ඉදිරියේදී බලා ගන්න පුළුවන් කොච්චර ශක්තිමත් වෙනවද කියලා, මන්ත්‍රීවරු මේකට කොච්චර වෙනවද, කොච්චර ජනතාවක් වෙනවද කියලා. මාස දෙකක් යන්නේ, දෙකක් තුනක් යනකොට ලංකාවේ ශක්තිමත්ම දේශපාලන පක්ෂයක් බවට මේක පත් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. අපි එකක් කියනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය දෙන කෙනා තමයි මේ රටේ ජනාධිපති වෙන්නේ. අපි මෙතෙක් කලක් තිබුණු ක්‍රමවේදයෙන් පිටර ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී විදියට විතරයි පක්ෂයේ තීන්දුව ගන්නේ. දේශපාලන මණ්ඩල, මධ්‍යම කාර්ය සභා, සමස්ත ලංකා කාර්ය සභා මැද්දෙ මිසක් තනියෙන් රැයට හිතන දේ උදේට කියන තීන්දුව වලට අපි යන්නේ නැහැ. ඊළඟ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කරගන්නත් හැකියාව තියෙනවා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ ආසන සංවිධායක ජනක රණවක මහතා පක්ෂයේ අරුපතය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඉතින් අපි ජනතාව වෙනුවෙන් ඊළඟ නිදහස ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ. අපි අවිවාදයෙන් පිළිගන්නවා මේ පක්ෂේ නායකත්වය දරන්න ඕනේ කවුද කියන එක දැන් අපි රටේ ජනතාව දන්නවා. අනාගතයේ ලොකු සන්ධානයක් හැදෙනවා. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකය මෙතන තමයි නතරලා ඉන්නේ. ඉතින් ඩොමිනියන් තත්ත්වයේ රට 72 මුදාගත්ත ජනරජ ව්‍යවස්ථාව වගේම අද තව තත්ත්වයක් උදා වෙලා තිනවා. මොකද මොන සෙල්ලම් දාලා ඉදික ගන්න හැදුවත් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකය සැබෑ සංවිධායක රින්නේ මෙතන. ඉතින් ඒක අපේ ජයග්‍රහණය මේ 22 න් පස්සේ ඕගොල්ලෝ පෙන්වන්න නම් අපි අලුත් දෙයක් අලුත් වැඩක් සමග